ආයුබෝවන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සලකා බැලන සාකච්ඡා මාලාවක පළමු වෙන සමගිනුයි අද අපි ඔබ හමුවන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයට පදනම් වූ දේශපාලන පසුබිම කුමක්ද යන්න විමසා බැලීම සඳහා මම අද හමු වෙනවා TMEV මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මිහිම් ප්‍රධානි DM දිසානායක සමගින් ආයුබෝවන් ඇතරම මේ පෙර නොවිරු ආකාරයේ මේ වගේ අර්බුදයකට පාදක වූ පදනම් වූ මෑත කාලින සහ වර්තමාන ගතිකයන් මොනවද වර්තමානයේ අපේ රට මොන දිලා තියෙන තත්ත්වයන් දිහා බලනකොට මේ ආර්ථිකමය හා දේශපාලනය ගැටු දිහා බලනකොට අපිට ගතිකයන් දෙකක් දිහා අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා එකක් තමයි ආර්ථිකමය ගතිකයන් මේ සඳහා බලපාපු ඒ වගේම දේශපාලනය ගතිකයන් මේ සඳහා බලපාපු විශේෂයෙන් රාජ්‍ය විසින් ගන්න ලැබපු සමහර වැරදි ආර්ථික තීරණ ප්‍රතිපත්තිමය තීරණ නිසා වර්තමාන අර්බුදයට විශාල රුකුලක් ලැබිලා තියෙනවා. ඒ වගේම අනෙක් අතින් දේශපාලනම ගතිකයක් කියන බරපතල එක අපේ කාලාන්තරයක් විශේෂයෙන් මේ නව පාලනකමේ පිහිවීමත් එක්ක මේ ආණ්ඩුක්‍රම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුනලා දීලා අපි හඳුනලා දුන්න නව පාලනකමයත් එක්ක ඇතුළු දේශපාලන ගතිකයක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ මේ ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපි ඉතාම බලතල ප්‍රබල වශයෙන් ලැබුණු ඒක රාශිය වුණු ජනාධිපතිවරයෙක් බිහි කරලා තියෙනවා. ඒත් මේ ජනාධිපතිවරයා සතු එක පුද්ගලයෙක් සතුව රජයේ සියලුම බලතල ඒක රාශිය කිරීම තුළ අද වර්තමානයේ අපි මුහුණ දීලා තියෙන සියලුම ගැටලු වලට පදනම සකස් වෙලා තියෙනවා. ඒක් තමයි මේ ජනාධිපතිවරයාට ලබා දෙන අතිශය විශාල බලතල කිසිම විදියකින් අපි නිසි ප්‍රමාණවත් පරිදි සංවර්ධන හා තුලන ක්‍රමයකට යටත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට ඉතාම හිතවත්කාරී අනෙක් පුද්ගලයින්ට අත ගහන්න බැරි බලයක් අපි ලබා දීලා තියෙනවා. අනෙක් පුද්ගලයන්ට පාලනය කරන්න බෑ. අධිකරණයට හෝ නැත්නම් පාර්ලිමේන්තුවට ගස්තදායකයට ඔහුගේ බලය පාලනය කරන්න බැරි මට්ටමේ ප්‍රබල බලයක් ලබා දීලා තියෙනවා. ඒතර මේ බලතල ජනාධිපතිවරයා පාවිච්චි කරන ආකාරය පහුගිය කාලේ පුරාම අපි දැක්කේ 78න් පස්සේ දිගින් දිගටම දැක්කේ ජනාධිපතිවරයා මේ බලතල පාවිච්චි කරන ආකාරය අපි අපේක්ෂා කරපු මට්ටමේ නෙමෙයි තියෙන්නේ. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ගුණධර්ම වලට එකඟව නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ වගේම යහපාලන මූලිකාංග වලට එකඟව නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒසත් මේ ප්‍රබල ලෙස මේ දේශපාලන ගතිකය මේ වර්තමානයේ උදා වෙලා තියෙන තත්ත්වයේ කරි බලපාල තියෙන බව තමයි. නමුත් අපි දන්න දෙයක් නේද? ඒ කියන්නේ බොහෝ විට මේ අවස්ථාවේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් සාකච්ඡාවට ලක් වෙමින් තියෙනවා. එහිදී ආණ්ඩුව පාර්ශ්වයෙන් නැත්නම් පොහොට්ටුව පාර්ශ්වයෙන් මතුවෙන තර්කයක් තමයි විශේෂයෙන්ම පළාත් සභා හඳුන්වා දීමෙන් පස්සේ ඒකීය රාජ්‍යයක් නැත්නම් රට නොබිඳී පවත්වා ගැනීම සඳහා මේ විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍යයි කියන කාරණය. ඒක තමයි ජනප්‍රිය තර්කය. අපි ගොඩනගලා තියෙන සහ අපේ ජනතා සමාජයට කාවද්දලා තියෙන ජනප්‍රිය තර්කය. මොකද අපි මේක ගොඩනගලා තියෙන්නේ අපි අත්ින්ද අවුරුතිහක යුද්ධයත් එක්ක. අපි අවුරුතිහක යුද්ධයේ දිහා දැක්ක අපි යුද්ධයේ දැක්කේ එක පාර්ශ්වයක නැත්නම් රටේ මහජාතියට විරුද්ධව සුළු ජාතිය විසින් සිද්ධ කරන යුද්ධයක් විදියට තමයි අපි ඒක අර්ථ නිරූපණය කරේ. අතට රටේ ජනතාව මහජාතිය හා සුළු ජාතිය කියලා බෙදීම මෙතන වරදී. ඒ කොහොම වුණත් අර ඒ පදනම රැක ගැනීම සඳහා අපි හිතුවා මේ ප්‍රධාන ජාතියෙන් පක්තුණු ජනාධිපතිවරයෙක් හිටියොත් තමයි අනෙක් කණ්ඩායම් පාලනය කරගෙන යන්න තුන අසීමිත බලතල තියෙන හිතන හිතන විදියට තමන්ට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න පුළුවන් නීති පනවන්න පුළුවන් පාර්ලිමේන්තුව මොකක් වුණත් පාර්ලිමේන්තුවේ බලය ගණන් ගන්නේ නැති විධායක ජනාධිපතිවරයෙක් හිටියොත් තමයි මේ රට පාලනය කරන්න පුළුවන් මේ අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන් කියලා මේ මතයක් හදලා තියෙනවා නමුත් ඇත්තම ඒකම තම අනෙක් අතෙන් අපේ පාලන මූලධර්මවල පාලන ක්‍රමවේදවල බිඳ වැටීම හේතු වෙලා තියෙන්නේ යහ පාලනයක් කියන සංකල්පය තුළ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන සංකල්පය තුළ අපි ගාව තිබිය යුතු මූලධර්ම සියල්ලම උල්ලංඝනය වෙන ආකාරය තීරණ ගන්න ජනාධිපතිවරයාට අපි අවසර ලැබුණා. ඒ විතරක් නෙමෙයි අපි ඔහුව ඉතාම ඉහළ මට්ටමක තියන දැන් රටේ අනෙකුත් ජනතාව නීතියට අනුගත විය යුතුයි නීතියට යටින් සිටිය යුතුයි. හැබැයි අපි ජනාධිපතිවරයා තියන්නේ ඊට වඩා ඉහළ තැනක. ඔහු නීතියට අනුගත විය යුතු නැහැ. ඔහු නීති ආධිපත්‍යයට යටත් විය යුතු නැහැ. ඔහුට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒකම අපිම අවස්ථාව ලබා දෙලා තියෙනවා මේ විධායක ජනාධිපතිවරයාට මේ රටේ පවතින පාලන ව්‍යූහය බිඳ වැටීමට අවශ්‍ය පදනම දාන්න. දැන් 2000න් පස්සේ ලංකාවේ මතුන දේශපාලන සංස්කෘතිය වගේම ආයතන සහ නායකයන් ගැන සලකා බලනකොට
මේ අර්බුදයට පාදක වුණු හේතු වුණු වෙනත් ඓතිහාසික සාධක තියෙනවා. ඇත්තම ඔව් සාධක ගණනාවක් තියෙනවා. විශේෂයෙන් දැන් අපි අපේ දේශපාලන සංස්කෘතිය හැදිලා තියෙන විදිහ බලනකොට අපි කාලාන්තරයක් 78න් පස්සේ බිහි වෙන හැම ජනාධිපතිවරයෙකුම බිහි වෙලා තියෙන මේ ජනතාවට යම් සිදයක් දෙන්න අපි කියනවා ඒක හැමදේම සුබ සාධනවාදී නැත්නම් අනුග්‍රහකවාදී මතයක් තුල ඉඳගෙන තමයි අපි මේ රාජ්‍යපාලන සිද්ධ කරලා තියෙන්නේ හැම ජනාධිපතිවරයෙක්ම බලයට එනකොට පොරොන්දු දෙනවා අපි ඔබට මේ වාගේ දේවල් දෙනවා මෙච්චර වරක් ප්‍රසාද ලබා දෙනවා ඒ විදිහ ක්‍රමවේදයක් කරා තමයි ඇවිල්ලා තියෙන්නේ එතකොට ඒක තුල ජනතාව හැම විටම රජේ යමක් බලාපොරොත්තු වෙන තමයි පාලකයාපත් කරලා තියෙන්නේ. එතකොට ඒ මානසිකත්වය රජයෙන් අපි යැපිය යුතුයි කියන මානසිකත්වය අපේ උපතේ සිට මරණය දක්වා සිදු වෙන හැම තැනකදීම රාජ්‍ය අනුග්‍රහය අපිට නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. සුභ රාජ්‍ය සුභ සාධනේ වැඩගත්ම සාධකේ වාගේපත් වෙලා තියෙන අපි අපිම හොයාගත්තු දේවල් නේ ජීවත් වෙන්නේ නැහැ. අපි උපතේදී අපේ වෛද්‍ය පහසුකම් වලදී ඒ වගේම අධ්‍යාපන පාසකම් වලදී ඊට පස්සේ රැකියාව අධ්‍යාපන පාසය රැකියාව ලබා දීමේදී මේ සියල්ලටම අපේ රාජ්‍ය අනුග්‍රහය වෙනවා රාජ්‍ය අනුග්‍රහය ඊට පස්සේ තව ඉදිරියට යන අවශ්‍ය තමයි උසස් අධ්‍යාපන ලැබනවා නම් ඒවට රජයේ ශිෂ්‍යත්ව වාගේ දේවල් අපි බලන ඉතින් මේ අනුග්‍රහවාදී සංකල්පය තුළ බරපතල අභියෝගයක් රජයට ඇති වෙලා තියෙනවා රටට ඇති වෙලා තියෙන එකක් තමයි අපිට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ හැමදාම මේ අනුග්‍රහවාදී මතය තුල තමයි අපි මැතිවරණ ජයග්‍රහණ සඳහා පාලක උත්සාහ කරලා තියෙන්නේ ඒතකොට ඒ සඳහා යොමු කරන වියදම වැඩි වෙලා තියෙනවා අනිත් අතින් අපි ඡන්දය ලබා දෙන්නේ පුද්ගලයාට මේ පත්වන පාලකය අපිට යමක් කරාවි මගේ පවුලයට යමක් කරාවි මට රස්සාවක් ලබා දෙවි කියන සංකල්ප තුල ඉඳලා ඉතින් ඒක නිසා ඒක බරපතල අභියෝගයක් මේ කියන්නේ මේ විදායක ජනාධිපතිත්වය මේ කියන සංකල්පයට අමතරව ඒ අනුග්‍රහවාදී දේශපාලන ක්‍රමය බරපතල අභියෝගයක් වෙලා තියෙනවා. ඊට අමතරව අපි තවත් බොහෝ දේවල් ගැන පහුගිය කාලය තුළ අපි දැක්කා කොයිතරම් දුරට මේ අන්තගාමී විදිහට ආගම සහ ජාතිකත්වය පාවිච්චි කරනවා කියන එක. ඒකත් අපේ මැතිවරණ ක්‍රමයේදී ඒක ඉතාම බරපතල විදිහට උඩට එනවා. රාජ්‍ය පාලකයා මේ බහුතර පාමේ ජන කණ්ඩායම් නියෝජනය කරන නැත්නම් බහුතරයගේ නායකෙක් වෙන්න ඕනේ නැත්නම් බහුතර ආගම කියන්නේ වැඩියෙන් රටේ අධහන ආගමට ගෞරව කරන්නෙක් වෙන්න ඕනේ. වාගේ මතවාදවල ඉඳගෙන තමයි පාලකයා තෝරන්නේ. අපි ආණ්ඩු ව්‍යවස්ථාව නැති වුණත් නායකයා බෞද්ධයෙක් විය යුතුයි කියලා ජනතාවගේ මගින් මම වෘත්තියේ නීතිජයකට කටයුතු කරනවා. ඒ අවස්ථාවල බොහෝ විට ජනතාව මගින් අහලා තියෙනවා අපේ රටේ ජනාධිපති අනිවාර්යෙන්ම බෞද්ධයෙක් විය යුතුයි කියලා. එහෙම එකක් කොහෙවත් නෑ ආණ්ඩු ව්‍යවස්ථාව. ඒක ජනතාවගේ ඔළුවලට ඒවා විශ්වාසයක් දාලා තියෙනවා. අපි මේ පවත්වාගෙන යන ලබන මේ අන්තවාදී ආගමික සංකල්ප අන්තවාදී ජාතික සංකල්ප නිසා මේ සියල්ලම හේතු වෙලා තියෙනවා අද අපි අද වැටලා ඉන්න මේ පරිහානි තත්ත්වයට. දැන් ඔබ සුභ සාධනය ගැන කතා කළා. දැන් මම දන්න උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් තමයි තිබුණේ මෑත දශකයක් පමණ කාලයක් වෙනතුරු මෑතදී තමයි උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය නෙමෙයි ඇත්තටම උසස් අධ්‍යාපනය සඳහා මුදල් අය කරන්න ආරම්භ කළේ. අපි බ්‍රිතාන්‍ය වගේ රටක් නෙමෙයි අපි දුප්පත් රටක්. අපි සංවර්ධනය වෙමින් තියෙන රටක් ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා. අපේ වගේ රාජ්‍යයකට රටකට සුභ සාධනෙන් තොරව පැවැත්මක් තියනවාද සම්පූර්ණයෙන්ම සුභ සාධනෙන් තොර? හැබැයි ඒකෙන් අපි අදහස් කරනවා මේ අපේ රටේ ඉන්න සියලු දෙනාටම සුභ සාධනෙ ලබා දිය යුතුයි කියන. මේ රටේ ජන කණ්ඩායම් ගණන කීපයක් වෙන ආර්ථික මට්ටම් කීපයක් තියෙනවා. සුභ සාධනෙ ලැබිය යුතු රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු ජන කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒ වගේ මධ්‍ය ආදායම් කියන ඉහළ ආදායම් ගණන එයාලටත් අර සාමාන්‍ය කණ්ඩායම් ලැබෙන සුභ සාධනෙ ඒ ආකාරයෙන්ම ලැබිය යුතුද? ඔවුන්ගෙන් අපි මේ අධ්‍යාපනය සඳහා ලබා ගන්න දායකත්වය මොකක්ද? අපි අපිට අද සිද්ධ වෙලා තියෙන්නේ මේ ආදායම් මට මොකක්ද කියලා බලන්න නැතුව අපි සියලු දෙනාටම අර එකම විදිහට සුභ සාධනෙ ලබා දෙන්න උත්සාහයක් ගන්න තියෙනවා. ඒ සියලු අද ඇත්තටම අපි පහුගිය කාලේ ක්‍රියාත්මක වුණු සුභ සාධන වැඩසටහන් බැලුවොත් වැඩියම සුභ සාධන පහසුකම් ලබන්නේ සමහර මේ ඉහළ ආර්ථික මට්ටම් වල නැත්නම් මධ්‍ය ආර්ථික මට්ටම් වල ඉන්න අය පහළ ආර්ථික මට්ටම් වල ඉන්න අයට වැඩි. ඔවුන්ගේ තියෙන දේශපාලන සම්බන්ධතා වගේ දේවල් නිසා නැත්නම් වෙනත් හේතු නිසා ඔවුන් අර පහළ ඉන්න කන්නාට වඩා වැඩියෙන් ආත්මයේ සුභ සාධන පහසුකම් ලබන පිරිස බවත් අඩුව සමහර වෙලට ටැක්ස් කට් වගේ දේවල් මේ බදු සහන වගේ දේවල් ඔවුන් ලබනවා අර පහළ ජන කණ්ඩායමට වැඩි. ඒ නිසා ඒකයි බරපතල ගැටලුව. ඒ වගේම ඔබ සඳහන් කළ ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම සම්බන්ධ කරුණු. දැන් මම එක උදාහරණයක් ගන්නම්. යාපනය පුස්තකාලය ගිනි තැබුවේ මීට දශක ගණනාවකට කලින් පුස්තකාලය පිළිසකර කළා තියෙනවා. පොතුත් ගෙනල්ලා තියෙනවා. නමුත් ඒ ගිනි තැබීම සම්බන්ධයෙන් අද වෙනතුරුම දඬුවම් ලැබපු කෙනෙක් නැහැ.
ඊට දශක ගණනාවකට පස්සේ වර්තමාන ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා වේදනාවෙන් කතා කරන ඔහුගේ නිවස ඉතාමත්ම කියන්නේ පෞරාණික පොත්පත් තිබුණු නිවස ගිනි තැබීම ගැන එදා ඒ යාපනය පුස්තකාලයේ ගිනි තබන අවස්ථාවේ වර්තමාන ජනාධිපතිවරයා ත්‍යාජවත් නාන්දුවේ කැබිනට් අමාත්‍යවරයෙක් එහෙම කතා කරපු ඒ ගැන කිසිම කරුණක් කිසිම දඬුවම් දීමකට පෙළඹීමක් නොකළ ඒ ඇමතිවරයා තමයි අද ජනාධිපතිවරයා මම කියන්න ගියේ වෙනත් කාරණයක්කට يعني ඉම්පියුනිටි කියන දේ දඬුවම් නොදීම කියන දේ සහ රූල් ඔෆ් ලෝ කියන දේ මේක නේද අද අපි ඔබ ඓතිහාසික කරුණු සඳහන් කිරීමේදී එදා මෙදා තුර අපි දැකලා තියෙන්නේ 89 භීෂණය ගැන වුණත් 71 කැරල්ල ගැන වුණත් තරුණ දෙමළ තරුණ නැගිටීම් ගැන වුණත් කිසිම වරදකට දඬුවම් නොලැබීමේ සංස්කෘතියක් නේද අපේ තියෙන්නේ ඇත්තනේ ඒක තමයි අපි දැන් නීතිය ක්‍රියාත්මක කිරීමේ අපි ගාව තියෙන බරපතල ගැටලුව නීති ආධිපත්‍ය ආකාර දෙකකින් එකක් තමයි නීති ආධිපත්‍ය අපි ක්‍රියාත්මක කරන්න හැ අවශ්‍යතාවවල සහ අනිත් තැන්වල නීති ආධිපත්‍ය අපි ගරු විදිහට අර්ථ නිරූපණය කරනවා අපේ රටේ නීති අපි දකිනවා සමහර නීතින් තියෙන වර්තමානයට ගැලපෙන්නේ නැති වර්තමානයේ අතීතයටත් ගැලපුණේ නැහැ මේ නීති නමුත් ඒ කාලේ වගේ වැඩි හැකියට විශේෂයෙන් මේ මානව හිමිකම් පිළිබඳ අපි ලොකු අවධානයක් නොදුන්නු ඉතිහාසයට ඒවා ගැලපුණාට වර්තමානයේ අපි ලොකු අවධානයක් මානව හිමිකම් වලට දෙනවනේ ඒතර මේ මානව හිමිකම් වලට දෙන අවධානය දෙන කල නොගැලපෙන දැන් ත්‍රස්තවාදී ගැලපීමේ පනත හදිසි නීති අපි පනවන ආකාර ඒ වගේම සමහර දඬ නීති සංග්‍රහයේ තියෙන වැරදි ඒවා අපිට කිසිසේත් මෙලිගන්න මේ කියන්නේ නීති ආධිපත්‍ය කොටස් දෙක අතර එකක් තමයි නීති නිසිපද ක්‍රියාත්මක නොකිරීම සහ අනෙක් අතින් මේ අසාධාරණ නීති ක්‍රියාත්මක කිරීම. දැන් ඒ දෙකම සිද්ධ වෙලා එකක් තමයි නීතිය කඩ කරන්නන්ට දේශපාලන බලය තිබුණා නම් හෝ වෙනත් ශක්තියක් තිබුණා නම් ඔවුන්ට ඒක නීති ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක තමයි ඔබ ගත්ත උදාහරණ වලින් අපි දැක්කේ. අතර ඒ අවස්ථාවේ වර්තමාන ජනාධිපතිවරයා ඒ රජයේ ඉන්න ඇමතිවරු කැටිට ඒ සිද්ධිය සාධාරණය කිරීම පුදු කරා. ඒ වගේම අපිට පුවත්පත්වල දකින්න ලැබුණා ඒ වගේ වාග්දේවල් සිද්ධ වෙලා තිබුණා. නමුත් ඒක නීතිය අවශ්‍ය කෝද්ගිරණ ක්‍රියාත්මක නොකරනා වගේම අනිත් පැත්තේ නීතිය වැරදි විදිහට විශේෂයෙන් මේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පුද්ගලයන්ට ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන් ඒක සිද්ධ වෙන්නේ නම් අපි අර කිව්ව විධායක ජනාධිපතිවරයාගේ අනුග්‍රහය ඔහුගේ බලය තුද. ඔහු තමයි මේ බලය පාවිච්චි කරන්නේ. අපේ ආණ්ඩුක අවස්ථාවේ හදිසි නීතිය පැන මේ බලය එන ඒ වගේම මේ ත්‍ස්තවාදී ගලක් මේ පනත අවශ්‍ය විදියට පාවිච්චි කිරීමේ බලය මේ විධායකයේ වෙත පවරලා දීලා තියෙනවා. ඒ නිසා ඔහුට හැකි වෙලා තමයි ජනාධිපතිවරයා මේ අසීමිත බලයක් තියෙන ජනාධිපතිවරයාට හැකි වෙලා තියෙනවා රටේ නීතිය තමන්ට ඕන විදියට ක්‍රියාත්මක කරන්න. දැන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් ශ්‍රී ලංකාව ක්‍රියාවට නංවන්න ඕන ආණ්ඩුකරණයේ මානයන් මොනවාද? ඒ සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද? ඔව් මේ වර්තමානයේ ඇති වෙලා තියෙන ගැටලුවට විසඳුම් මොනවද කියන එක අපි දකිද්දී ඒකට ගත යුතු මානයන් මොනවද කියන එක ගලම් බලා සාකච්ඡා කරද්දී අපිට ආකාර දෙකකට බලන්න වෙනවා. අපි මුලදී මේ සාකච්ඡාව පටන් ගන්න කිව්වා මේක ආර්ථික හා දේශපාලන කියන දෙපැත්තම සාධක මත තමයි වර්තමාන ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒතකොට මේකට විසඳුමක් තියෙන්නේ ඒ විදිහටමයි. ඒක පැත්තකින් දේශපාලන විසඳුම් තියෙනවා, මේ පැත්තෙන් ආර්ථික මේ විසඳුම් තියෙනවා. ඒතකොට දේශපාලන විසඳුම් දිහා අපි අවධානය යොමු කරුවොත් ප්‍රධාන කාර්යය තමයි අපි දකින අපි කතා කරපු මේ විධායක ජනාධිපති ක්‍රමය අපි අහෝසි කරලා දාන්නේ. ඒතර විධාය අපි දන්නවා විධායක ජනාධිපති ක්‍රමක අසීමිත බලතල ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ඒකරාශී කරලා තියෙනවා. ඒතර ඒ නිසා අනෙකුත් සියලුම පාලන රාජ්‍ය පාලන ක්‍රම තත්ත්වයන් ඔහු මත යැපෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒතර ඒ බලතල ඔහුගෙන් ඉවත් කරලා මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් අහෝසි කරලා අපිට ඒක පාර්ලිමේන්තුවට ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒතර පාර්ලිමේන්තුවට ඒක ලබා දෙනවා වගේම පාර්ලිමේන්තුව තුළ ඒ බලය ක්‍රියාත්මක වෙද්දී ඒකට සංවර්ධන හා තුලන ක්‍රමය මනාව ගලපන්න සිද්ධ වෙනවා. ඒක සංවර්ධන අපි දන්නා පාර්ලිමේන්තු සම්ප්‍රදායය තුළේ සංවර්ධන හා තුලන ක්‍රම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය උපකරණ ඕන තරම් තියෙන ක්‍රමවේද ඕන තරම් තියෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ කාර්ය සභා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වෙනත් සිලෙක් කමිටීස් වගේ දේවල් පත් වෙනවා පාර්ලිමේන්තුව ඇතුළේ. ඒතර ඒව ඇතුළේ අපිට පුළුවන්කම තියෙනවා රජයක් නැත්නම් බලයේ සිටින පක්ෂයක් වැඩි කරනවා නම් ඒ වැරදි මොනවද කියලා නිවැරදි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ඒක කාර්ක සභාව ඇතුළේ අපිට සිදු කරන්න පුළුවන්කම තියෙනවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට එතනදී අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුළේදී අපි දන්නවා එවැනි කාර්ක සභාව තුළ ඇත්තටම බලය ලැබුණේ නැත්නම් සභාපතිභාවය ලැබුණේ බොහෝ විට විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට.
විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු වැඩි අවධානයක් යොමු කරලා ඒ වගේම රජය නැත්නම් බලයේ ඉන්න කණ්ඩායම වැරදි විදිහට බලය පාවිච්චි කරලා තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න අවශ්‍ය ඒවා දැකලා ඒවා නිවැරදි කරන්න අවශ්‍ය ක්‍රමවේද යෝජනා කිරීම සිද්ධ කරනවා සහ නීතිය මගින් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා ඒවා ගැනීම සිදු කරනවා පාර්ලිමේන්තුවේ අවධානයට ඒවා යොමු කිරීම සිද්ධ කරනවා හැබැයි අවාසනාවට අපේ රටේ මෑත කාලීන පාර්ලිමේන්තුව දිහා බලන විට මේ කාරක සභාව තුළ බලය ලැබෙන්නේ නැවතත් අර පාලක බලය තියෙන කණ්ඩායමටම තමයි ලැබිලා තියෙන්නේ. ඔවුන් තමයි සභාපතිත්වය දරන්නේ. ඒතර ඒ කණ්ඩායමකින් කොතෙක් දුරට අර අපේක්ෂිත සංවර්ධනයේ හා තුලනයේ සිද්ධ වෙනවද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා එතනින් අයින් වෙලා නැවත අපේ යහපත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත වෙන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා මේ දේශපාලන වශයෙන් මේකට විසඳුම් ලැබීම. ඔබ හිතනවාද ඒක යථාර්ථවාදී අභිලාෂයක් කියලා? දැන් උදාහරණයක් විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අවස්ථා දෙකකදී උත්සාහ දරලා තියෙනවා. දිගින් දිගටම බලයට පත් වීමට පෙර විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නා. 2000 දී මම හිතන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් ගෙන ආපු අවස්ථාවේ එකම අවස්ථාව ඉතිහාසයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න උත්සාහ දරපු. ඒ අවස්ථාවේ එවකට විපක්ෂ නායකවරයාව හිටපු රනිල් වික්‍රමසිංහ ඒ යෝජනාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙලා ඒක ගිනි තියලා දැම්මා. දෙවෙනි අවස්ථාව තමයි අපි දැක්කේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුත් බලයට පත් වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා. නමුත් ඔහුම අවසානයේ විරුද්ධ වුණා. ඔහුගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අපි දැක්කේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පමණයි බලතල අඩු කිරීම. මේක භූමියේ යථාර්ථය යථාර්ථවාදීද ඔබ ඔය කියන දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ටිකක් අපිට ගැඹුරින් සලකා බැල යුතු කාරණයක් ඔය මතු කරන්න. හැබැයි අපි මේක මේ අවස්ථා හැම එකදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නගත් ක්‍රියාමාර්ග ජනතාවගෙන් ඉපදුනාද? ඇත්තෙම අවශ්‍යලා තියෙන ජනතාවට තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍යලා තියෙන්නේ. හැබැයි ඒක ජනතාවගේ ප්‍රයත්නයක් හැටියට මේ දේශපාලකයන්ගේ එනතත් පක්ෂවල ප්‍රයත්නයක් හැටියට තමයි උඩට ආවේ. ජනතාවගේ බලපෑම නිසි පද සිද්ධ කරා දේශපාලන පක්ෂවලට මේක කරන්න. මේ අපිට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්න මේකයි, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැකැස්ම මෙන්න මේකයි කියලා ජනතාව මැදිහත් වුණාද? එහෙම වුණේ නැති නිසා දේශපාලන පක්ෂ විවිධ චෝදන යෝජනා ගේනකොට අනෙක් විරුද්ධ පක්ෂයකට විරුද්ධ වීම සම්ප්‍රදායක් හැටියට කරගෙන ආවිල්ලා තියෙනවා. හැබැයි යම් අවස්ථාවක ජනතාව එකතු වෙලා කිව්වොත් අපිට අවශ්‍ය ව්‍යවස්ථාව මේකයි, මේ හැඩයටයි තියෙන්න ඕනේ, මේවා තමයි ව්‍යවස්ථාව ඇතුළේ තියෙන්න ඕනේ කියලා ජනතාව එළියට ඇවිල්ලා කියන අවස්ථාවක් ආවොත් එතකොට මා හිතන්නේ නැහැ ඔය කියන විදිහට දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා. බලන්න අද වර්තමානයේ අරගලයේ නිසා දේශපාලනයේ තියෙන වෙනස. දැන් මේ දක්වා දේශපාලනයෙන් උත්සවවලට සහභාගී වෙමින් ජනතාවට බොරු කියමින් විවිධ ජාතිවාදයේ ආගම්වාදයේ අවශ්‍යමින් කරපු සියල්ල මේ වෙනකොට නතර වෙලා තියෙනනේ. අපි හිතන්නේ අරගලයේ සාර්ථක නැහැ කියන සමහර අය අර්ථවත් නෑ. මම කියන අරගලයේ තුල ලොකු වෙනසක් සමාජය තුල සහ රටේ දේශපාලන තුල සිද්ධ කරලා තියෙනවා. ඒක සිද්ධ වුණේ ඒක ජනතාව තුළින් ආවා. ජනතාව තමයි ප්‍රතික්ෂේප කරන්න ගත්තේ. අපිට අවශ්‍ය නැහැ ජාතිවාදී කියලා ජනතාව අරගලය ඇතුළ ප්‍රතික්ෂේප කරා. අපිට අවශ්‍ය නැහැ දූෂණය කියන එක ජනතාව අරගලය ඇතුළ ප්‍රතික්ෂේප කරා. ඒක නිසා ඒකට සවන් දෙන්න දේශපාලඥයන් සිද්ධ වුණා. දැන් මං කියන්නේ අපේ අරගලය ඇතුළම ආ යුතුව තිබුණු කාරණය තමයි මේ ආණ්ඩුක අවස්ථාව ප්‍රතිසංස්කරණ. නැත්නම් විධායක ජනාධිපතිතුමනි අහෝස්ගේ ඒක ගෙනාවා ඔවුන්ගේ ඉල්ලීම් වල එකක් බවට පත් කරා. නමුත් ඒක ඊට වඩා ප්‍රබල විදිහට තවදුරටත් මතු කළ යුතුව තියෙනවා. ඒක ඒ විදිහට ගෙනාවොත් අපිට පහසු වෙනවා දේශපාලනඥයන් නැත්නම් පක්ෂවලට අවශ්‍ය විදිහට ඒක වෙනස් වෙන්නේ නැතුව ජනතාවට අවශ්‍ය විදිහට හසුරව ගන්න පුළුවන් වෙයි කියලා මම. දැන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා විශේෂම ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම් වලට තියෙන මොන වගේ කාර්යභාරයක්ද? ඇත්තටම ලොකු තර්කයක් මතුවෙනවා නේද මේ අවස්ථාවේ මේ වගේ අර්බුදයක අවශ්‍යතාවය ශක්තිමත් ආණ්ඩුවක් කියලා. ඔව් අතන මානව හිමිකම් දැන් මේ වගේ අර්බුදයේ දිහා බලනකොටම අපිට පේන දෙන්නේ නේද මේ අර්බුදයෙන් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන සාමාන්‍ය ජනතාවනේ. මේ මානව හිමිකම් කියන කාරණය සම්බන්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාව එක්කනේ. එතකොට මේ අර්බුදයෙන් පීඩාවට පත් වෙනවා කියන එකම අනිත් පැත්ත තියෙන්නේ ජනතාවගේ මානවාධිකවාදය උල්ලංඝනය වෙනවා කියන එක. දැන් ඒකනේ අපි දැන් මෙවර ජාත්‍යන්තර වශයෙන් අපිට විරුද්ධව ගෙන අපෝ මානවිකම් කොමසාරිස්වරියගේ වාර්තාවන් අපිට ගේන යෝජනාව
තියෙන ප්‍රධාන කාරණයක් තමයි මේ ආර්ථික වැරදි කරපු පුද්ගලයන්ට දඬුවම් දිය යුතුයි කියලා රජය. මම හිතන්නේ ඒක ලෝකයේ ප්‍රථම වතාවට රටකට විරුද්ධව කියන්නේ අපිට විරුද්ධව ආර්ථික අපරාධ කරපු පුද්ගලයන්ට දඬුවම් ලබා දීමන රජය වගකීම යුතුයි කියලා. ඒතකොට ඒකෙන් මම පේනවා මේ පේනවා මේ ගැටලුව මේ දේශපාලන ගැටලුව සහ ආර්ථික ගැටලුව ආර්ථ සම මොනවාද මානව හිමිකම් එක්ක තමයි දැඩි ලෙසම සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක. ඒ නිසා විශේෂයෙන් ජනතාවට කැමරටික නැත්තම් ජනතාවට ඉන්ධන ටික ලැබෙන්නේ නැත්තම් ජනතාව තමගේ රැකියාව කරගන්න ලැබෙන්නේ නැත්තම් එතනදී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ටික තමයි උල්ලංඝනය වෙන්නේ. ඒ උල්ලංඝනය වීම නිසාම තමයි අරගලයේදී මිනිස්සු එළියට ආවේ. ඔය මානව අයිතිවාසිකම් කඩවීම නිසා නෙමෙයි ඔවුන් ආවේ. ඔවුන් ආවේ Tamanට ඇතිවන ආර්ථික හානිය නිසා. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය ඔවුන් අත්විඳි මානව හිමිකම් විදියට ඔවුන්ට කතා කරන්න තියෙන නිදහස තමයි අහිමි වෙලා ගියේ. ඔවුන්ට රැස් වෙන්න තියෙන නිදහස තමයි අහිමි වෙලා ගියේ. ඔවුන්ට රජයේ විවේචනය කරන්න තියෙන නිදහස තමයි අහිමි වෙලා ගියේ. ඔවුන්ට Taman කැමති ආණ්ඩුවක් පත් කර ගන්න තියෙන නිදහස තමයි නැති වෙලා ගියේ. ඒ කියන්නේ ආර්ථික සාධක කිව්වට පේන්න තියෙන්නේ ඒක අනිවාර්යෙන් බද්ධ වෙලා තියෙන මානව හිමිකම් මේක. අනිත් අතින් ඔබ කියනවා වගේ මේ ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න ඕනද කියන සාධකද? ශක්තිමත් ආණ්ඩුව අපිට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. දැන් ශක්තිමත් කියන්නේ අපි මේ වර්තමානයේ විශේෂයෙන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පදනම හැදුන ශක්තිමත් ජනාධිපතිවරයෙක් සහ ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යතාවය මතනේ අපිට හිට්ලර් වගේ ඉන්න නායකයෙක් අවශ්‍යයි කියලානේ අපි කිව්වේ. හැබැයි එවැනි නායකවට කරන්න පුළුවන් මොනවද කියන එක අවුරුදු දෙකක් යන කලින් රටේ ජනතාවට පැහැදිලි වුණානේ. අපිට ශක්තිමත් නායකයෙක් කියලා අපි හඳුන්වන රටේ හදිසි නීතිය දාන කෙනෙක් නේ. රටට ත්‍ස්තවාදී වැලැක්මේ පනත ගෙනලා මිනිස්සු හිතුමතයට අත්අඩංගු කරගෙන හිරකූඩුවල තියාගන්න එක නම් ශක්තිමත් නායකයා කියන්නේ. නැත්තම් මගේ වචන තමයි සර්කියුලර් කියන්නේ. ඒ නිසා මගේ වචන වලට අනුව රටේ පාලනය වෙන්න ඕනේ කියලා සමස්ත යහපාලන පද්ධතියම රාජ්‍ය පරිපාලන පද්ධතියම විනාශ කරන එක නම් ශක්තිමත් ආණ්ඩුව කියන්නේ. ඒකෙන් කවදාවත් අපිට රටක් ගොඩනගන්න වෙන්නේ නැහැ. ඒ ශක්තිමත් ආණ්ඩුව තමයි අද මේ රට මේ තත්ත්වයට අද දාලා තියෙන්නේ. ඒ නිසා ශක්තිමත් ආණ්ඩුව වෙන්න ඕනේ රජයට වග කියන ජනතාවට වග කියන ආණ්ඩුව, ජනතාවට සවන් දෙන ආණ්ඩුව, ජනතාවගේ විශ්වාසය දිනාගත්තු ආණ්ඩුවක්, දූෂණය අල්ලස නැති ආණ්ඩුව. ඒත් එහෙම ආණ්ඩුවක් නම් අපිට ශක්තිමත් ආණ්ඩුවක් කියලා දකින්න පුළුවන්. එහෙම නැතුව මේ ඒකාධිපති බලය පාවිච්චි කරන ජනතාවට පීඩාවපත් කරන ආණ්ඩුවක් අපි ශක්තිමත් ආණ්ඩුවක් කියලා දකින්න බෑ. එහෙම ආණ්ඩුවකට රට ගොඩනගන්න බෑ කියන එක වර්තමානයේ ඔප්පු වෙලා ඉවරයි. දැන් නුදුරදා ගතියදීම මැතිවරණයක් පැවැත්ෙන්නේ නැහැ කියන එක පැහැදිලිනේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ප්‍රවර්ධනය සඳහා තියෙන මාර්ගය මොනවාද? කුමක්ද? ඔව්. ඡන්දයක් පැවැත්වෙන්නේ නැහැ. මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ කියන එක ඇත්තටම ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා මේ දින කිහිපයකට කලින් කරපු ප්‍රකාශයක් තුල නිකන් ඉඟියක් දීලා තියෙනවා. ඔහු පළාත් පාලන මැතිවරණය තාවකාලිකව නවත්වන්න අවශ්‍ය පියවරක් ගන්නවා කියන එක ඔහු අලුත් පනතක් ගෙනල්ලා නියෝජන සංඛ්‍යාව අඩු කරන්න ඕන පළාත් පාලන ආයතනවල කියන. ඒ වගේ අනිත් අතින් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන එකේ. ඒ වගේම අනිත් අතින් පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන මේ නියෝජන තේරේ. ඒකින් ඔහු හංගවන්න හදන්නේ මේ සංශෝධන ගෙනල්ලා තමයි මැතිවරණ වලට අපි යන්නේ කියන. හැබැයි අපි දන්නවා වර්තමානයේ ගැටලුවට ජනතාව එන්නේ මැතිවරණය. මේ ආණ්ඩු වෙනස් වීම දැනට අපිට ජනාධිපතිවරයාගේ මුහුණ විතරක් වෙනස් වෙලා මේ ඒ ජනතාව ඉන්නතු වෙනස ඇති වෙලා තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න බෑ. ජනතාව ඉන්නේ ආණ්ඩු වෙනසකුත් එක්ක ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවේ. මේ ක්‍රමවේදයේ ඉල්ලුවේ. ඒතකොට ඒ ක්‍රමවේදයේ වෙනස ඇති වෙලා තියෙන බව අපිට පේන්නේ නැහැ. ඒ නිසා ඒ ක්‍රමවේදයේ වෙනස අවම වශයෙන් අපි මැතිවරණයට යන්නේ නැත්නම් දැන් අලුතෙන් ජනාධිපතිවරේ පත්වලා ඉන්නවා නම් ඔහුට වගකීමක් තිබුණා අවම වශයෙන් ඔහු ආවේ ජනතාවගේ විශ්වාසය නැතුව අපි ඒක පිළිගන්නවා. පාර්ලිමේන්තු ඡන්දයෙන් තමයි ඔහු ආවේ. ඔහු පාර්ලිමේන්තුවට පත් වෙලා තිබුණේ නිසි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නෙමෙයි. රටේ තමන් නියෝජනය කරපු දිස්ත්‍රික්කයේ අවමම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඉන්න පුද්ගලයෙක් තමයි ඔහු. ඊට පස්සේ ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වෙනකොට වර්තමාන ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඔහු දන්නවා ඔහුට ජනමතයක් නැතුව තමයි ඔහු නායකත්වය දරන්නේ රටේ. ඒ වගේ පුද්ගලයෙකුට තියෙන ප්‍රධානම කාරණය වෙන්න ඕන රටේ ජනතාවගේ ජනමතයට හදාගන්න. ඒක තමයි ජනතාවගේ විශ්වාසය දිනාගන්න එක. හැබැයි ඒ ජනාධිපතිවරයා මේ වෙනකන් ගත්තු ප්‍රයාමාර්ථ එකකවත් රටේ ජනතාවගේ විශ්වාසය දිනාගන්න පියවර ගත්තා කියන එක පේන්නේ නැහැ. ඔහු දිගින් දිගටම කරේ අරගලය කරපු අරගලයට සම්බන්ධ වන අරගලයේ වෙනස හොයව මිනිස්සුව ඉරගත කරන එක, ඔවුන් අත්අඩංගුවට ගන්න එක, ඔවුන් තව තවත් පීඩාවට පත් කරන එක සහ ඒ දේශපාලන මතදරු පුද්ගලයින්ව පීඩාවට පත් කරන එක.
එනිසා එහෙම නැතුව ඔහු සැබෑ අවශ්‍යතාවයක් පෙන්වන්න පුළුවන් නම් ඔහුට මේ රටට අවශ්‍ය දේශපාලනික වෙනස සහ ආර්ථික වෙනස කරන්න අවශ්‍ය සැලැස්මක් ඔහුට තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා නම් සමහර මැතිවරණයක් තව ටික දවසකට කල් ගිය ජනතා විවසගෙන ඉඳී. ඒ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම සැලැස්මක් තියෙන බව පේන්නේ නැහැ. එහෙම සැලැස්මක් තියෙන බව පේන්නේ නැති නිසා ජන අපි කිව්වට නැත්නම් ජනාධිපතිවරයා කිව්වට මැතිවරණයට යන්න අවශ්‍ය බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඔහු මැතිවරණයට නොගියොත් වෙන්නේ ජනතාව නැවත පාරට එන එක. ඒක වළක්වන්න බැරුව යනවා. ඒ නිසා ඔහුට සිද්ධ වෙනවා එක්කෝ මැතිවරණකට යන් ගිහිල්ලා ජනතාවට නැවත අවකාශයක් ලබා දෙන්න. මේ සිස්ටම් වෙනස කරන්න පුළුවන් පාලකෙක් බිහි කරන්න, පාලන රටාවක් බිහි කරන්න. එහෙම නැත්නම් ඔහු කරලා පෙන්වන්න වෙනවා ආර්ථික හා දේශපාලන වශයෙන් වෙනසක් ඔහුට කරන්න පුළුවන් කියලා ඔහුගේ සැලසුම් පෙන්වන්න සිද්ධ වෙනවා. දිගු කාලිනව ඒ කියන්නේ මේ ආණ්ඩුවෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඔබට ලංකාවේ දේශපාලන සහ ආර්ථික පෙළ ගැස්ම ඔබ කොහොමද දකින්නේ? මූලිකව අපි දන්නවා හැමෝම දන්නවා මේක දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ දැඩි ප්‍රතිසංස්කරණ අවශ්‍ය තත්ත්වයක් තියෙනවා. මොකද තාවකාලිකව තවත් අවුරුදු දෙක තුනකින් ඔබට හිතනවා නම් ප්‍රධාන වශයෙන් අපි ආණ්ඩුක අවස්ථාවක වෙනස් කළ යුතුයි. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා රටට ගැලපෙන පාලන ක්‍රමයක් අපි හඳුන්වා දිය යුතුයි. විශේෂයෙන් ජනතාවගේ කැමැත්ත තියෙන ජනතාවට සවන් දෙන්න පුළුවන් ආණ්ඩු ක්‍රමයක් අපි ඇති කර යුතුයි. ඒක ප්‍රධාන කාරණේ. අනෙක් අතෙන් අපි ආර්ථික ක්‍රමය රටට ගැලපෙන විදිහේ මේ වර්තමාන අර්බුදයෙන් ගැලවිලා යන්න පුළුවන් විදිහේ ආර්ථික ක්‍රමයක් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න වෙනවා. ඒ ප්‍රතිසංස්කරණය ඒ තරම් රසවත් දේවල් වෙන්න පුළුවන්. ජනතාවට දරා ගන්න බැරි වේවි සමාජ මුල් අවස්ථාවේ. හැබැයි ඒ ප්‍රතිසංස්කරණ ඒවා කොච්චර දරුණු වුණත් ජනතාවට දරා ගන්න බැරි වුණත් ජනතාව ඊට සහයෝගය ලබා දෙවි ජනතාව තුළ විශ්වාසය ඇති කරොත් පාලකයා කෙරෙහි සහ ඉදිරියට ඉදිරිපත් කරන සැලැස්ම කෙරෙහි. ඒ නිසා ජනතාවට පිළිගත හැකි නීත්‍යානුකූල සැලැස්ම ඉදිරිපත් කළොත් සමස්ත රට මාහිත උදව් කර හැමෝම දන්නවා මේ වෙලාවේ අපි පත් වෙලා ඉන්න තැන කොතනද කියලා. මේකට යම් කැපකිරීම කරන්න ඕන කියලා දන්නවා මෙතනින් ගොඩ එන්නේ. ඒ කැපකිරීම කරන්න ලෑස්ති ජනතාව. හැබැයි ගැටලුව තියෙන්නේ ජනතාවට විශ්වාසයක් නැහැ වර්තමාන පාලකයාව ඔහු ගන්න වැඩපිළිවෙල තම වැඩපිළිවෙලක් පේන්නේ නැහැ ඇත්තටම. ඒ තුල ජනතාවගේ අවිශ්වාසය තියෙනවා සහ මේ දක්වා සිදුවෙලා තියෙන දේවල් මේ කෙටි කාලෙම වෙච්ච දේවල් වල නීත්‍යානුකූලභාවයක් නැහැ. නීති ආධිපත්‍යය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ තැන්වල. දැන් ඒසා ඒ සියල්ලම වෙනස් කරලා නව ආණ්ඩුක්‍රම රස්තාවක් එක නව පාලන සම්ප්‍රදායක් එක නව රාජ්‍යපාලන රටාවක් එක අපි ගියොත් නව ආර්ථික ප්‍රතිපත් සමුදායක් එක අපිට යහපත් තැනකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ස්තුතියි ඔබට. සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවකින් ඉක්මනින්ම ආයෙත් හමු වෙමු. දැනට සමුගනිමු.